සාද කියන්න හැම හැම දෙනාම සාදුනාදයක් පවත්වන්න. පන්සිල් සමාදන් වෙන්න, නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි, තතියංපි ධම්මං සරණං ගච්ඡාමි, තතියංපි සංඝං සරණං ගච්ඡාමි, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, ආමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි, සාදු කියන්න හැමෝම. සමන්ත චක්ක ක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස් සවෙන කාලෝ අයං භදන්තා, ධම්මස් සවෙන කාලෝ අයං භදන්තා, ධම්මස් සවෙන කාලෝ අයං භදන්තා. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස,
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගබ්බමේකේ උපජ්ජන්ති නිරයං පාප කම්මිනෝ සග්ගං සුගතිනෝයන්ති පරිනිබ්බන්ති අනාසවාති බනහන්ට සූදානම් වෙන කාරුණික පිඟුතුනි. අපි හැමෝම අද ඇවිල්ල ඉන්නේ කුරුණෑගල බෝයගනේ බෝධියගම ශ්‍රී සෝමානන්ද පිරිවෙන් විහාරස්ථානයට. මේ පන්සලට කියන්නේ නම් ජේතවන විහාරය කියලා, එහෙම නේද? මේ ස්ථානය පිරිවෙන. මේ පිරිවෙන් විහාරස්ථානයෙහි පරිවෙනාධිපති අපේ අවසරයි නම කියන්න පූජනීය මීතැන්වල සෝමරතන අති ගෞරුවනීය පණ්ඩිත හාමුදුරුව, නායක හාමුදුරුව, උන්වහන්සේගේ පූර්ණ අනුදැනුම ඇතිව. ඒ වගේම පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙනාධිපති වත්තල සෝම සුදර්ශී අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙත් උපදෙස් ඇතිව සිද්ධ කෙරෙන පින්කම. අද මේ ලස්සන පින්කම සිද්ධ කරන්නේ අපේ මේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න අම්මා චන්ද්‍රලතා මහත්මිය. හරියට උමනාව තිබුණ මේ පින්කම බොහොම ලස්සනට සිද්ධ කරන්න. එතුමිය විශාල කැපකිරීමක් කළා මේ වෙන. ඕන දැන් ඒ කැපකිරීමෙහි ප්‍රතිඵලය. අම්මා මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ ඒ පණිවිඩේ මං රටටත් දෙන්න ඕනි. මට මෙහෙම අම්ම කෙනෙක් හම්බුණාමයි. මොකද්ද බලාපොරොත්තුව? මේ පිරිවෙන් විහාරස්ථානේ බොහෝ දුෂ්කරතා මැද්දේ තමයි අපේ හාමුදුරුව කරගෙන යන්නේ. මේ අපේ සෝමරතන හාමුදුරුව තේරුණා. පොඩි හාමුදුරුවන් වහන්සේලාත් ගොඩ දෙනෙක් වැඩ ඉන්න ස්ථානය. ඉතින් මේ ගම් මේවා ගම්නේ නේද? දුෂ්කර ගම්. නොඑක් දුෂ්කරතා මැද්දේනේ මේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මේ අම්මට, අපේ මේ චන්ද්‍රලතා අම්මට දැඩිව ඌමනාව තිබුණා අපේ හාමුදුරුවන්ට මේ කටයුතු කරගෙන යන්න, වැඩ කරගෙන යන්න ශක්තියක් වෙන්න, හයියක් වෙන්න. ඒ වගේම මට මෙතෙන්ට ආවට පස්සේ මේ තේරිච්ච කාරණේ තමයි අපේ හාමුදුරුවෝ බොහොම අහිංසක හාමුදුරු කෙනෙක් නේද? දැන් බලන්නකෝ, මේ වැඩේ වුණත් අපිට ඕනි විදිහට කරගෙන යන්න බාර දීලා හාමුදුරුවෝ පැත්තකට වුණා. බොහොම සත්පුරුෂ හාමුදුරු කෙනෙක්, ගුණ සම්පන්න හාමුදුරු කෙනෙක්. ඉතින් මේ ඇත්තව හාමුදුරුවන්ට හරි ආදරේ. හාමුදුරුවන්ට හරි ආදරේ. ඉතින් මේ අම්මා බොහොම ආදරෙන් හාමුදුරුවෝ මේ කරගෙන යන කටයුතු වලට ශක්තියක් වෙලා නේද? මේ කාරණා රටට දෙන්න, ලෝකයට දෙන්න, ඊට පස්සේ පුළුවන් අයට, හැකියාවන් තියෙන අයට උදව් කරන්නත් පුළුවන් මේ තැන් නගා හිටවන්න. දැන් ගොඩාක් අය වැඩ කරන්නේ ගිහිල්ලා තියෙන තැන්වලමයි. ඒ තැන්වල ඇති වෙන්න තියෙනවා. හැබැයි මේ වගේ ගම්වල නේද, බොහෝ අඩුපාඩුකම් මැද්දේ, දුෂ්කරතා මැද්දේ මහා සාසනික සේවාවන් සිද්ධ වෙන තැනුත් ආන්න එහෙම තැනක් තමයි මේ සෝමානන්ද පිරිවෙන් විහාරස්ථානය කියන්නේ. ඉතින් අම්මා උදාර කාන්තාවක් හැටියට අපේ ලොකු හාමුදුරුවන්ට, අපේ සෝමරතන පණ්ඩිත හාමුදුරුවන්ට ලොකු හයියක් වෙලා කටයුතු කරන කෙනෙක්. අද දම්සතර රූපවාහිනියත් සම්බන්ධ කරගෙන මේ පින්කම මේ විදිහට සූදානම් කළෙත් ඒ අරමුණින් යුක්තව. අම්ම මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම යුද්ධෙන් මියගිය සියලු රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම
ස්වභාවික විපත්වලින් මිය පරලොවගිය හැමෝටම පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ බෝධියගම පන්සලේ අති ගෞරුවනීය ලොකු හාමුදුරුවෝ මී තැන්වල සෝමරතන පණ්ඩිත හාමුදුරුව ඇතුළු සියලු පූජනීය මහා සංඝරත්නයට උන්වහන්සේලාගේ පවුල්වලායට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන. බණහන්න ආපු හැම දෙනාට ආශිර්වාද කරලා තියෙනවා. බණ කියන මටත් ආශිර්වාද කරලා තියෙනවා. ඒ වගේම රටවාසී ලෝවාසී හැම දෙනාටමත් අපේ චන්ද්‍රලතා මහත්මියගේ මව්පියන් ඇතුළු පවුලේ මියගිය හැම දෙනාටමත් නෙවිල් මහත්මා සහ ඒ පවුල්වල නෙවිල් මහත්මාගේ මව් පියන් ඇතුළු මිය පරලවගිය හැම දෙනාටම පින් දෙන්නත්. ඒ වගේම චන්ද්‍රලතා මහත්මිය සමග මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච අනිත් හැම දෙනාටම ආශිර්වාද කරන්න. ඒ වගේම පවුලෙ දරුව ඇතුළු හැමෝටම ආශිර්වාද පිණිසත් කෙරෙන පින්කම. ඉතින් අද මේ ලස්සන ශාලාවක් හදලා තියෙනවා. හරිම සතුටුයි. ඉතින් මේ ඉඩකඩ බොහොම ටිකයිනේ තියෙන්නේ. ඒ තියෙන ඉඩකඩේ හරි ලස්සන දම්පිලක් හදලා තියෙනවා. ඒ ගැනත් වචනයක් මතක් කරන්න ඕනි බණ පටන් ගන්න කලින්. ඉතින් මේ අම්මට, මේ චන්ද්‍රරතා අම්මට ඕනි වුණා, එදා බුදුන් දවස කොසල් රජ්ජුරු මල්ලිකා දේවියගේ උපදෙස් මත, උපදෙස් දුන්නේ මල්ලිකා දේවියනි, දානයක් පූජ කළා. එහෙම දාන සම්බුද්ධ ශාසනයේ අපිට හම්බ වෙන්නේ එකයි. ඒ දානෙට කියන්නේ මොකක් කියලාද? අසද්දෘෂ මහා දානය. එතකොට අපිට පුළුවන්ද මේ බෝයගනේ ඉඳලා අසද්දෘෂ මහා දානයක් දෙන්න? බෑ නේද? හැබැයි අපිත් ඒ මග යන අය. අපිත් ඒ මග, මේවා හොඳට තේරුම් ගන්න. තේරුණාද කියන්නේ? ඒක අපිට කරන්න බෑ නේද? එහෙම දාන හම්බ වෙන්නේ සම්බුද්ධ ශාසනේ එකයි. හැබැයි අපිත් ඒ මග යන අය. ආන් ඒ මග යන අය හැටියට මේ අම්මට ඕනි වුණා අද මේ පන්සලේ දැන් මේ බණෙන් පස්සේ කරන දානය අසද්දෘෂ මහා දානයක ස්වරූපයෙන් සිද්ධ කරන්න. ආන් ඒ වෙනුවෙන් හැදිච්ච දම්පිලක් තමයි මේ තියෙන්නේ. හරිම ලස්සනට සූදානම් කළා. හරි සතුටුයි. තේරුණාද කියන්නේ? බොහොම ලස්සනට සූදානම් කළා තියෙනවා. මේක ලියලා තියෙන්නේ අසද්දෘෂ මහා දානීය පූර්වා දර්ශ කරගනිමින් පවත්වනු ලබන දානමය පින්කම. ආන්ගේ දානමය පින්කමට සමගාමීව පවත්වන ධර්ම දානමය පින්කමයි දැන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් දැන් අපි හැමෝම හොඳට මොකද කරන්න ඕනේ? බණ ටික අහමු. තේරුණාද කියන්නේ? හොඳට බණ ටික අහමු. හාමුදුරුවෝ ලස්සන බණ කතාවක් කියා දෙනවා. දැන් ඉතින් කලබල නැතුව හොඳට ඒ බණ කතාව අහන්න ඕනේ. හැමෝම හොඳට අහන්න ඕනේ. ඉතින් ඔය අපහසුතා, අමාරුකම් තියෙනවා, දුෂ්කරතා තියෙනවා, ඒවා දාන පැත්තකට. මටත් මෙතෙන්ට ආවන් යම් යම් ගැටලු ටිකක් ඇතුණා. ඒවත් මන් දැම්ම කොහෙටද? ඊව වැඩන්නේ. ඒව නෙමෙයි මතු කරගන්න ඕනේ. මොකද්ද? පින්කමයි කරන්න ඕනේ. තේරුණා නේද? අපි හැමෝම එකට එකතු වෙලා හෙනම් මේ ලස්සන පින්කමන්නේ කරන්නේ. බලන්නකෝ නේද? හිත සතුටින් මොකද කරන්න ඕනේ එහෙනම්? ඒ පින්කම දැන් සිද්ධ කරමු. ඉතින් චන්ද්‍රලතා මහත්මිය, අපි හැමෝම ඉන්නේ සංසාර ගමනකනේ නේද? දිග සසර ගමනක මේ ආරම්භයක් දන්නෙත් නෑ. අවසානයක් දන්නෙත් නැහැ. ආරම්භයක් නොදත් අවසානයක් දන්නේ නැති සංසාර ගමනක අපි ඉපදුනා බෝධිය ගම කියන ගම. එහෙමනේ. බෝධිය ගම කියන ගමේ අපි ඉපදුනා නේද? ඉතින් මේ බෝධිය ගම කියන ගමේ ගම බෝධිය ගම වුණත් හැමදාම ඉන්න නම් හම්බ වෙන්නේ නැහැ. මේකෙනුත් අපිට මොකක් වෙන්න වෙනවද? බැහැල යන්න සිද්ධ. ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේ යන ගමන හඳුන්වන්නේ මොකක් කියලාද බණ පොතේ? සසර. මොකක් කියලාද හඳුන්වන්නේ? සසර. ආන්ගේ සසර ගමනේ අපි ඉන්නව තාවකාලික නවාතැනක. මගේ පළවෙනි ප්‍රශ්නේ,
මේ විදිහට අපිට උපදින්න තැන් තව කීයක් විතර තියෙනවද? දැන්නම් ඉන්නේ මනුස්ස ලෝකේ මිනිසෙක් වෙලා නෙනේ. තව උපදින්න තැන් 31ක් තියෙනවා. කීයක් තියෙනවද? ඔව් අපිට උපදින්න තැන් තියෙනවා පුතේ 31ක්. දැන් එක නම් දන්නවා. මොකද්ද ඒක? මනුස්ස ලෝකේ. ඒ කියන්නේ තව කීයක් තියෙනවද? 30ක් තියෙනවා. දැන් අපි හිතා ඉන්නේ ඔච්චරයි කියලානේ. නෑ නෑ. 30ක් තව තියෙන. මොනවද ඒ 30? අහලා තියෙනවද අම්මා බ්‍රහ්ම ලෝක කියලා? අහලා ඇති නේද? බ්‍රහ්ම ලෝක තියෙන 20ක්. අහලා තියෙනව නේද? බණ පොතේ අහලා ඇති රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා 16ක් තියෙන. අරූපාවචර බ්‍රහ්ම ලෝක කියලා 4ක් තියෙන. 16 4යි කීයද? 20යි. මේ අපිට උපදින්න තියෙන තැන්. කවුද? පින් කරපු අය උපදින්න. අම්ම සතුටු වෙන්නේ. දැන් අපි මේ මග යන අය. මේ මග යන අය හැටියට පින් කරපු අයට උපදින්න තියෙන තැන් තමයි එහෙනම් මොනවද? බ්‍රහ්ම ලෝක කියන්නේ. තේරුණාද කියන්නේ? ඊළඟට ඔයගොල්ලෝ අහලා තියෙනවද දිව්‍ය ලෝක කියලා? කීයක් තියෙනවද? 6ක් තියෙනවා. දිව්‍ය ලෝක කීයද? දිව්‍ය ලෝකවල උපදින්නෙත් පින් කරපු අය. තේරුණාද? එහෙනම් 20යි 6යි කීයද? 26යි. ඔය අතර තියෙන නරක තැන. අපි ඒවා හඳුන්වන්නේ අපායවල් කියලා. අපායවල් කීයක් තියෙනවද චූරිපුතේ? 4ක් තියෙනවා. කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ප්‍රේත, තිරිසන්, අසුර, නිරය. පොදු නම තමයි අපාය. ඒවා අපායවල්. අපායවල් 4ක් තියෙනවා. අපි ඒවට කියනවා සතර අපාය කියලා. එහෙනම් 20යි 6යි 26යි 26යි 4යි කීයද පුතේ? 30යි. එහෙනම් ඔක්කොම කීයද? 31ක් තියෙනවා. 31 කියලා කියන්නේ අපි ඉපදිලා ඉන්නේ මොකද්ද? මනුස්ස ලෝකෙත් එක්ක. තේරුණාද කියනද? එහෙනම් දිග සසර ගමනක ඉන්න අපි ඔය විවිධ තැන්වලට වැටි 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 ආපු අපි, ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකවල ඉපදිච්ච නැති අය නෙමෙයි අපි. අපි ඉපදිලා තියෙනවා පුතේ. දිව්‍ය ලෝකවල අපි ඉපදිලා තියෙනවා. සතර අපායෙත් අපි වැටිලා තියෙනවා. අද කොහෙද ඉන්නේ? ආන්න ඒ මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්න අපි අද ජීවිතේ වටිනාම පින්කමක් සිද්ධ කරගන්න දවසක්. ලස්සන පින්කමක් සිද්ධ කරගන්න දවසක්. සතුටු දවසක්. තේරුණාද කියන්නේ? ඒව හරි වටිනවා. හරි වැදගත්. ජන කවියා මෙන්න මෙහෙම කියලා තියෙනවා චන්ද්‍රලතා මහත්මිය. රන් විමනේ සිටි මුත් දුක නැති වෙද්ද පැණි මීයේ කෑ මුත් බඩ කිනි නැද්ද මිනි බරණින් සැදි මුත් ගත නොදිරද්ද පැණි වරකා ගහටත් හෙන නොවදිද්ද. ඔය ලස්සන කවි අන්තිම පදේ නම් පාඩන්නේ. ආ බලන්න ඉතුරු ටිකත් මොකද්ද කියලා තියෙන්නේ කියලා. රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද. ඔය අද ඉන්න ගෙදර ඕක රත්තරණින් හදාගෙන හිටියත් චන්ද්‍රලතා මහත්මිය මොකද්ද? ඔව් අපි කාටත් පොදු ධර්මතාවයක් තමයි පුතේ. මොකද්ද? දුක කියන දේ. බුදුහාමුදුරු අටලෝ දහමක් පෙන්වලා දෙනවනේ. මොනවද අටලෝ දහම? ලාභ, අලාභ, යස, ආයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක. ඉතින් හොඳත් ජීවිතේ අපිට හම්බ වෙනවා. නරකත් ජීවිතේ අපිට ඔය අට ආසේ හොඳ හතරකුයි නරක හතරකුයි තියෙනවනේ. තේරුණාද කියන්නේ? එහෙනම් අපි ජීවත් වෙන තැන රණින් හැදුවත් අපිට පොදු ධර්මතාවයක් තමයි මොකද්ද? දුකෝම් බලන්නකො. විතකදි සැපයි කියලා ගන්න එක විතකදි මොකක් වෙනවද? දුකක් බවට පත් වෙන. හොඳට අහගන්න. පැණි මීයේ කෑ මුත් බඩ කිනි නැද්ද? මේ පැණි කියලා බඩ පුරව ගන්න පුළුවන්. ආ බලන්නකො. විතකදි සැප කනකොට සැපයි. ඇයි? හරි රහයිනේ. හැබැයි කන්න කන්න මොකක් වෙනවද? බඩ කිනිනේ. මිනි බරණින් සැදි මුත් ගත නොදිරද්ද? කොච්චර රත්තරන් ආභරණ වලින් සරසගෙන හිටියත් මේ ගත දිරණ එක වළක්වන්න බෑ. ඔය චන්ද්‍රලතා මහත්මියත් අද ඉන්නේ ලස්සනට මාලවලලු හැම දාලා නේද? ඒක තමයි සිටු දේවියක් වගේ අද ඉන්නවා. මල්ලිකා දේවිය වගේ මේව ලස්සනට හද සරසල.
එහෙම තමයි ලස්සනට ඉන්ඩෝ. කරන පින්කම වුණත් ලස්සනට කරන්්ඩෝ. එහෙම තමයි තෙරුණ අද කියනද. හැබැයි දැන තේරුම් ඇරගෙන ඉන්ඩෝනි. මොකක්ද දැන තේරුම් ගන්්ඩෝනි. මේ ගත දිරණයක වලක්වන්න අපි මැරෙන එක නවත් අන්ඩ බෑ. විනාශ වෙන එක වලක්වන්න උපන් සෑම සත්වයාටම පොදුයි. මොකත් ජාති ඉපදුනානං. ජරාවට පත්වෙන. කෙස්ටික පෑනෝ දට්ටික වැටෙනවා අමර ඇලි වැටන ජරාවට පත්වෙන පොද. ව්‍යාදි ලෙඩ වෙනවා මරණ මරණයට පත්වෙන. කාටද පොද. අපි හැමෝටම් පොද මේවා ඉක්බෝපු කෙනෙක් නෑ කවුරු. පැහැදිලිනේද කියනද. මිනි බරණින් සැදීමුත් ගත නොදීරද්ද කියල කවිය කිවේ එකයි. අවසායන්ට කවිය කියනවා. පැණිවරකා ගහටත් හෙන නොවදිද්ද. කෝමද බෝධීගම පැත්තේ අකුණු ගහනකොට. කෝමද චන්ද්‍රතා මහත්මේ. මේක පැණිවරකා ඒකට අකුණු ගන්න ඕොද නෑ. මේක නිකං වරකා ඒකට අකුණු ගැහුවට කමන්න. එහෙම තෝර ලකුණු ගහනොත්. මොකොපුත් එහෙම අකුණු ගහනොත් නෑ. කවියා මේ කිව්වේ ඕක නෙවෙයි. මරණයට කාල නිර්ණයක් නෑ. කොයි වෙලේ මැරෙයිද කියල කියන්න අපි දන්නේ නෑ. හැමදාම අපිට ඉන්න හම්බ වෙන්නෙත් නෑ. ඒ වුනාට මට හිතෙනවා බෝධිය ගමත් ඇති හැමදාම ඉන්නෝ වගේ ඉන්න අය. නැද්ද මේ පැත්තේමයි. අපේ පැතිවල ඉන්න නැත්තන් කියන්න මට එවන්න පුළුවන් චන්දලතාමති ද සම්බන්ධතා තියෙනවා. සමහරු ජීවත්වෙන්නේ හරියට හැමදාම ජීවත් වැඩ කරන්නේ හැමදාම ඉන්න වගේ. කතා කරන්න හැමදාමින් අනේ හෙම කාටවත් ඉන්න හම්බ වෙන්නේ කාල නිර්ණයක් නෑ පුතේ. මොකටද මරණයට. ඒකයි කවිය කිවේ කොච්චර ලස්සන්ට ඒක කිව්වද දැක්කත් පැණිවරකා ගහටත් හෙන නොවදිද්ද. ගහ පැණිවරක කියලා නිකං ඉන්න එන ගහන වෙලාවට වදිනවා. තෙරුණත් මරණයට කාල නිර්ණයක් දැන් පැහැදිලිදග. ආන්න එහෙම සසර ගමනක තමයි කවුද. අපි ඒ සසර ගමනේ තාවකාලික නවා තැනක කෙටි කාලයක් ජීවත් වෙලා මැරිල යන මිනිස්සු අපේ. ති මේ බව දැනතේරුම් ගත්ත මිනිස්සු අතඇරගන්නෑ ජීවිතේ. මොනවත් වටිනාකං එකතු කරන. මොකටද ජීවිතේ. ජීවත් වෙන කාලේ අපි මොකද කරන්නඩොත් වටිනාකම් මේ කරන්නේ. මේ අද ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න දවසක් ලස්සන පින්කමක් කර. තෙරවද කියද. තින් කවියා තව කවියක මෙන්න මෙහෙමත් කියලා තියෙනවා. නහින දෙහින කාලෙට පින් කෙරුම යුත වහින කලට කූරින් විල් වලින් වත බහින දියෙන් දෝතක් ගතොත් ඇත පනින රිල උන්ට ඉනිමංකමක් නැත. ඔය කවියත් හරි ලස්සන මේ පින්කමටත් ගලප ගත හැකි. මොකද නහින දෙහින කාලෙට පින්කෙරුම යුත්ත. මොකක්ද චන්ද්‍රතා මහත්මිය ඔය නහින දෙහින කාලෙ කියන. ඒකත වයසට ගිහාම. නහින දෙහින කාලි කියන්නේ මොකක්ද වයවුරුදු වනා වයසට ගිහාමපි කියෙන නහින දෙහින. නහින දෙහින කාලෙ හරි කමන් හැල්ලු මොකක් කර ගන්නද. ඒක තමයි. ඇයි වහින කලට කූරින් විල්වලින් වත වැහි වැහැලා වතුරපු විරිලා වැව්පොකුණු පිරිල ඉතිරිලා යනකොට පුතේ මාලුත්මකද වෙන්න ඒක බැහැරට යන මෙන්න මේ පදේ ලස්සනයි. මොකත් බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත. ගලන ගඟ දිහා බලන් හිටියට වැඩන්නේ වැඩත් තියෙනවා. ගන්න වතුර ටික තමයි මොකක්ද ප්‍රයෝජනයට තියෙන ගංග කොච්චර හරි ගලන. දැන් ඔය කවිපදය සම්බන්ධ කරගන්නකු අද ඕගුල්ලන්ගේ පින්කමට. බහින දිය නැමති මේ දානමය පින්කම ධර්ම දානමය පින්කම්. දැන් කෙනෙකුට පුළුවන් මොකක් කරන්නද මේ බහින දිය නැමති පින්කමෙන් මොකක් ගන්නද දෝතක් ගන්න. දෝතක් මුත් ගතොත් ඇත. ඒ ගැන්නේ මේවායිදී මොකක් වෙන්ඩෝන. පොඩි හරි පින්කමක් කල්ල මෙට සම්බන්ධ වෙන් එකතුවෙන් හොඳ වැඩක් කෙරෙන තැන චන්ද්‍රතා මහත්මිය එල්ලිල හරි ඉන්ඩෝනිි ගිහිල්. ඒවා අත ඇරගෙන හරියන්නේ
නෑ කවුරු හරි තමන්ට කරන්න බැරිදේ තව කෙනෙක් කරනකොට මොකක් කරන්න ඕනෙද කියල්ල. ඒක එල්ලිල හරි ඉන්දෝ නැබැ අපේ අය පුරුදු වෙලා තියන්නේෙ කොහොමද. ගෙවල්ලොල්ට වෙලා මුමුණ මුමුණ ඉන්න මොකක් කියලත් මන් නැතුව කොරයි අපි නැතුව කොරයිෝ ලොකු හාමුදුරුවෝ කොරයි අපි නැතු චන්ද්‍රලතා මහත්මිය කොරයි අපි නැතුව මේ කොරන්නේ තෙරවද කියන්නේ දැ මේ නොකෙරෙනවත් නෑ මේෝ කෙරෙනවා තෙරවාද කියෙන. ඒවා කරගත්ත මිනිස්සු සහයවට අතහිත දීපු මිනිස්සු එල්ලිලා යනවයේ පින්කමත් එක්ක. ඒවා විවේචනය කර කර හිටපු මිනිස්සු. ඒමමයි මේ වෙසක් එකත් පහුනානේ හෙට අනිද්ද පොසොන් එකත් එෙනවන්නේ. කවුද දන්න ලබන අවුරුද්ධ වෙසක් පොසොන් වෙනකොට අපි ඉඳීද කිය. ඒ නිසා හොඳ දේ කෙරෙන්නේ කොතන දෙ එතන අපි මොකද කරන්්ඩෝ. නෙල්ලිල හරි ඉන්ඩෝනියක කියල්ලා. තරම. මේවා කරන්න බැරි නෑ පුළුවන් හැබැයි කවුරුත් එකතු එන්ඩෝනි තනිමිනියකුට මේවා කරන්න ගියන් හරි අමාරුයි. හැබැයි ගමක් වසයෙන් එකතු වෙනකොට කරන්න බැරිද කරන්න පුළුවන්. හැබැයි අද මේ පින්කම අපි රටටම පෙන්නනො ලස්සන පින්කමක් විදිහයට ඕන්න කරපු අයට සතුටු වෙන්න පුළුවන්. එකතු වෙච්ච අයට සතුටු වෙන්න පුළුවන් මේ මල්මාල ලස්සනට හදපු අයට දැ මෙෝ හදනවා කියන එක ලේසිත් මේ බණසාලාවකම මේ මල්මාල හද යාන්නේකන මාස අටක් තිස්සේ හැදුවල් මේ සාලාවම අද සරසල මේ මල්වලි මේක පොඩි අරමංකිවී අසද්දුරුෂ මහාදානයක් දෙන්න සාල කැපවීම කැපවීමක ප්‍රතිඵලයක් තෙරම අදක සා මේ වගේ යහපද්දේ කෙරෙනකොට අපි මොකක් කරන්න ඕනේ දේකට අත්ත දෙන්න ඕන එකයි කවියකිවේ ගලන ගඟෙන් බහින්න දියෙන් දෝතක් බුත් ගතොත් ඇත පොඩි හරිදායකත්වයක් අපිවට මොකක් කරන්න දක්වන්න ඕන. ඊළඟට මෙන්න මෙහෙමත් කියනවා චන්ද්‍රලතා මහත්මිය පනින රිලවුන්ට ඉනිමං කමක් නැත. පනින රිලවුන්ට ඉනිමං බඳිනෝ කියන්නේ වැඩක් නැති වැඩන්නේ එහෙම නේද. ඒ කියන්නේ චන්ද්‍රලතා මහත්මිය කවිය මේවා කිව්වේ කරන අයට නෙවෙයි. පනින රිලව කොහොමත් පැනල යනවා. ඒක වටිනාකම දන්න කෙනා කොහොමත් ඒක කර ගන්නවා. හැබැයි වටිනාකම නොදත් කෙනා ඒක කරගන්නේ. ඒගොල්ලු අර මං කිව් විදිහට මුමුණ මුමුණ ඉදි. දොස් කිය කියා ඉදි අඩුපාඩු හොය හොයා ඉදි විවේචකයෝ ඉන්නවන්. මේ ගම්මොලත් ඇති නැද බෝධීගම් පැත්තේමයි. විවේචකයෝ. හොඳ දෙයක් කරනකොට බැන බැන ඉන්න ඔයවන්. අනේ ඔව් අපේ ගම්මුලත් එහෙමතුවයි චන්ලතා මාත්නේ. එන්න කිසිම දේකට සහයෝගයක් දෙන්න එවුනාට මොකත්. පාන්න හරි බයිනෝ බැනබැන ඉන්න දොස් කිය කියා ඉන්න. තෙරනත් කියදේ. ඒවා එච්චර හොඳ දේවල් නෙමේ බොහොම භයානකයි මේ පොඩි දරුවෙකුත් ඉන්නවා නිසර චූටි කතාවක් කියල දෙන්නකෝ පුතේ. අහලා තියෙනවා නේද සුනීත කියල කෙනෙක් ගැන බුදුහාරුවෙන් කාලෙ හිටිය අපේ බුදුහාරුවෙන් කාල සුනීත කළේ මොකක්ද කුණු කානු අස්කරපු එක ඊළඟට වැසිකිලි හෝදපු එක කළේ පුතේ අහලා තියෙනවා නේද ඕ ඇයි පුතේ සුනීතට එහෙම වුණේ ඇයි එහෙම වුණේ ඕම් බලන්න ඕක කටහින්ද අතීතාත්මික කරගත්තු දෙයක් කටහින්ද මොකද එක පසේ බුදු හාමුදුරු නමක් පින්ඩ පාතියන් සුනීත එදා තරුණේ සුනීත එදා තරුණේ කතීතාත්මක ඉතින් මේ පින්ඩ පාතියන්න පසේ බුදු හාමුදුරුවන්ට මේ තරුණය කියනවා මේ මොකෝය ඔත්තාගෙන් සිවුර පොරෝගෙන මොකද ඔත්තාගෙන් හරියට කුෂ්ට රෝගියෙක් වගේ කිව්ව කාටද කිව අදාල නෑ තෙරවාද කියන්නේ ඔය කිව්ව කුෂ්ට රෝගියෙක් වගේ කිව්ව. ඔය අතපය හතර තියෙන් ගිහිල්ල කුඹුරක් කොටාගෙන කණ්ඩ කිව්ව. තෙරුණත් ඒකත් බැරිනං අනුන්ගේ වැසිකිලියක් ඇසිකිලියක් හෝදන්ට කිව්ව. කෞුද දැම් මේ කියන්න ඕ නැහුණ මොකක්කින්දද නැහුණේ ආන්න නිරයගාමී වුණ. තෙරුණත් උපවපාන් හැමාත්ම භාවයකම මොනවද හෝදන්න. වැසිකිලි කැසිකිද අද නැද් එහෙම මිනිස්සු. ඉන්නවද නැද්ද ඒ වගේ වෘතීන්වල අදත් නියල මං මේ කාටවත් අගහුරුවයක් කරනවා හෙම නෙමෙයි එහෙම වරදවාහිතන් එපා තෙරවත් එහෙම වෘතීන්වල අදත් වැටිල ඉන්න මිනිස්සු ඉන්නවා. ඇයි පුතේ එහෙම වුණේ ආං සසරේ වරද්ද ගත්තු තැන් තෙරුණ අදගේද
අදත් බොහෝ අය මොකක් කරගන්නවාද. ඕන් නොහොම කටවරද්ද ගන්න දැන් තියෙන. වැරදුනු බොහොම භයානකයි. පැදිලි නේද කියනද. එනිසා සුනීතට අපේ බුදු හාමුදුරුව මුණගැහෙන කම්ම දිගට දිගට ඒ ආත්ම භාවයේ දිත් මොකක් කරන්න වනාද. කුණුකානු සෝදන්න වනා, වැසිකිලි සෝදන්න වනාම් බලන්න අර පසේ බුදු හාමුදුරු නමකට කරපු විවේචන. මේ වචනයක පවා මහා ප්‍රබලතාවයක් තියෙනවා. හරි පරිස්සං වෙන්ඩෝනි වැඩ කටයුතු කරද්දි පරිස්සං වෙන්න. මොකද මේ සසර අපිට ඕනි ඕනි විදිහට යන්න පුළුවන් සසරක් නොවෙන නිසා. ඊළඟට පින්වතුනි, අපි ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේ සසර යන්නේ. චන්ද්‍රලතා මහත්මිය කියන්නකෝ බලන්න. ඇයි, මොකක්ද හේතුව, මොකක් නිසාද? තණ්හාව නිසා. මොකක් නිසාද? තණ්හාව නිසා. ඔය අපි ළඟ තියෙන තණ්හාව හින්ද ඉපදෙනවා මැරෙනවා, ඉපදෙනවා මැරෙනවා. තණ්හාව හින්ද. තණ්හාව හින්දා උපඋපන් තැන අපි යම් යම් දේවල් මොකක් කරගන්නවද? අල්ලගන්න. අල්ලගෙන ගොඩ කරගන්නවා මේ ගස්සට. තියෙනවද එහෙම ගොඩ කරගත්තු ඒවා? මොනවයින්ද අපි අල්ලගන්න ගොඩ කරගන්න? තණ්හාව හින්ද මොනවයින්ද පුතේ අපි ගොඩ කරගන්න? ඒ සඳහා අපිට පිහිටපු ඉන්ද්‍රියම් පහක් තියෙන. අපේ ඇඟේ පිහිටපු ඉන්ද්‍රියන් පහක් තියෙන. ඒ ඉන්ද්‍රියන් වලට කියන්නේ පංච ඉන්ද්‍රියන් කියලා. මොකක් කියලාද කියන්නේ? මොනවද ඔය පංච ඉන්ද්‍රියන්? ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පංච ඉන්ද්‍රියන් වලින් අපි හැම විටම යම් යම් දේවල් මොකක් කරගන්නවා? අල්ලා ගන්නවා, පුරව ගන්නවා. කොහෙටද පුරව ගන්නේ? ඇතුළට. පැහැදිලිද කියන්නේ? එහෙමද නැත්ද? ද ඇහැ ගන්නකො. ඇහැ මේ අපිට තියෙනවා කියලා හිතන ඇස් දෙකෙන්. රූප සටහන් වශයෙන් අල්ලගෙන පුරවගත්තු ඒවා කොච්චර මේක ඇස්සේ තියෙනවද? තියෙනවද නැත්ද? ඒක තමයි ඕන් සසරේ යන හැටි. තේරුණා? රූ සටහන් වශයෙන් අරගෙන මේකේ පුරෝගෙන තියෙන. අදත් අපි බලන්නේ මේ ඇහැ මොකක් කරන්නද? පිනවන්. පිනවමින් කටයුතු කරන. ඇහැ සතුටු කරන දේවල් තමයි හැම විටම කරන්න බලන්නේ. තේරුණාද කියන්නේ? හොඳක් තියෙනවා ඒකම මොකක්ද? නරකක් තියෙනවා. ඊළඟට කන. ඔය කන පිනවන්නේ ඇහැ වගේද කන? අප්පා කනෙන් අල්ලපු ඒවා කොච්චර ඇතිද මේ ගස්සේ පුරවගෙන. දැන් මම මෙතෙන්ට එන්න කලින් වුණත් ඕගොල්ලෝ ඉතින් ඇවිල්ලානේ හිටියේ. මොනවද කතා කළේ? හරියට කතා කරපු දේවල් තියෙනවා. දැන් මේ පින්කම ගැනත් විවිධ දේවල් මොකක් කරනවද? කතා කරනවා. කතා කර කර මේ කන හරහා ඒව මොකක් කරගන්නවද? ඇතුළට දාගන්නවා. තේරුණාද කියනද? කන ඕපදූප කේලං අනුන්ගේ දේවල් මේවා කන හරහා මොකක් කරගන්නවද? පුරව ගන්නවා ඇතුළට. ඕම් බලන්නක ඇහෙන් පුරවනවා, කනෙන් පුරවනවා, නහයෙන් දිවෙන් ශරීරයෙන් පුරවනවා. පුරෝපුරෝ පුරෝපුරෝ යන අපි තණ්හාවත් එක්ක මේවා ගොඩ ගහගෙන කොහෙටද වැටෙන්නේ? සසරට වැටෙනවා. කොහෙටද වැටෙන්නේ? සසරට වැටෙනවා. ඉතින් කෙලවරක් නැති සසර ගමනක, නිමක් නැති සසර ගමනක අපි වැටිලා ඉන්න. අපි යන. දැන් තේරෙනවද? ඕන් සසරේ යන හැටි. මේක බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් පෙන්වලා දෙනවා. තණ්හාවක්ගේදී ධම්මපදේ මාළුවා වැල වගේ කිව්වා. තියෙනවද බෝධිගම් පැත්තේ මාළුවා වැල්? මාළුවා වැල් කිව්වේ මාළු එකට අමුණුපු වැල් එහෙම නෙමෙයි. වැල් වර්ගයක නම. මොන වගේද? මාළුවා වැල වගේ කිව්වා. ඉතින් මේ වැලක් හැදෙන්න මොනවද ඕනි? ආයතෙන්න ගහක් ඕනි. බොහොම හොඳයි. ඊළඟට පෝරෝනි, පස්සෝනි, වතුරෝනි, ඕවා වැටෙනකොට වැල මොකද වෙන්නේ පුතේ? හැදෙනවා, එතෙනවා. ඒ කියන්නේ ලියලනවා එතනද. වැලක් ඔතන්න ඕනිද ගහේ කවුරු හරි? නෑ, ඉබේ එතෙනවා. එයාම ඔතා ගන්න. අපිත් හරියට ආන් ඒ වගේ. අපිත් මොකද කරනවා කියන්නේ? ඔතා ගන්නවා. කොච්චර හරි ඔතා ගන්නවා. කොහොමද අපි ඔතා ගන්න? වැල එතෙන්නේ මොනවයින්?
වැල එතෙන්නේ මොනව ලැබුණ හඳ පෝර පස් වතුර ගහ ආධාර කරගෙන වැල මොකක් වෙනවාද එතනවා. එතොට පුතේ අපි පංච ඉන්ද්‍රියන් වලින් අපි එතෙන්නේ මොනව අයින් දෙතෙන්නේ ආන්න දැන් තේරෙ නොදෝගොල්ලන්න. ඇහෙෙන් ඔතාගන්න කොච්චර තිය නොද ඔතාගත්තයෝ. කනෙෙන් ඔතාගන්න දිවෙන් ඔතාගන්න නහයෙන් ඔතාගන්න ශරීරෙන් ඉස්පර්ස වසයෙන් ඔතාගන්න රූප ශබ්ද ගන්ධ රස ඉස්පර්ස වසයෙන් කොච්චර හරි මොකක් කරගන්න. හරියට මොනවාගේ මාලුවා වැල්ල වගේ ඉතින් ලියලන උදේ ටිකනෙවෙයි දවල් වෙනකොට ඕ අලුතෙන් ලියලලා වෙලත් එහෙම ටික ටික ලියලන දවල් ටිකනෙවෙයි හවස් වෙනකොට අලුතෙන් ලියලලා එම නැත්ත එමනේ අවුරුද්දෙන් අවුරුද්ධ මොකක් වෙනවද ලියලනෝ එකතු වෙනවා. පවුලක තුන් හතර දෙනෙක් ඉන්නවනම් ඔය හතර පස් දෙන විවාහ වෙලා හෙම යනකොට කොච්චර ටිකක් ලියලනවා. එක දුවෙක් විවාහ කල්ල දෙනකොට ඔවුන් අලුතෙන් පුතෙක් හම්බුවෙන ඒ කියන්නේ බෑන. ඒ පවුලෙන් ගීගාවට අම්ම තාත්තා හම්බුවෙන ඒ අම්ම තාත්තාගේ සහෝදර සහෝදරියෝ හම්බෙන දරූ හම්බුවෙන ඥාති හම්බෙන ඕම් බලන මහ ගහක් එතන හැදෙන ඊතල ගහල් හදල බලන්නක නිකන් කොච්චර ටිකක් ලියලනෝදක තෙරනදක තොර තව කෙනෙක් විවාහ කල්ල දෙනකොට තව ලියලන ඔය අතරට අපිට තියෙන දේවල් එක්ක තව අපි හිතාගෙන ඉඩම කඩමත් එක් ඕන් ලියලනවා ගෙවල් දොරවල් එක්ක ලියලනවා රන්රිදී මුතු මැණික් එක්ක ලියන සල්ලිත් එක්ක ලියලන දරුවොත් එක්ක ලියලනවා ඉති මහා ගොන්නක එතෙනවා කවු දෙතෙන් අපි හරියට මොනවාගේ මාලුවා වැලවගේ එති එති යන ලියල ලියලා යන කවුද අපි දැන් තේරෙනවද සසර යන හැටි. චන්ද්‍රලතා මහත්මිය නිකම් මේවා කියනකොට හිතෙන්නේ නැද්ද අපිට නිවනක් එහෙම නම් පේන දෙයක් මානකවත් නැහැ කියලා. ඔව් තේරුම් ගන්න. නිවනක් පේන දෙයක් මානක අපි මහා ජාලයක ඇතිලා පැටලිලා ඉන්න. දැන් මේවා ටික ටික මොකක් කරන්න වෙනවද එන? ලිහන්න ඕනේ. කවුද ලිහන්න ඕනේ? කාට හරි ලිහලා දෙන්න පුළුවන්ද ඕවා? බෑ ගැට ගැහුවේ තමන්නම් ගැට ගහගත්තේ තමන්නම් ලියාගන්න එකත් කවුද කරන්න ඕද? සම්පත් තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ හොඳ. දරුවෝ ඉන්න එක නෙමෙයි ප්‍රශ්නේ. යාන වාහන තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඉඩ කඩන් තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ. මේවා මොකක් කරගෙනද? ඔතාගෙන කාගේ කරගෙනද? තමන්ගේ කරගෙන. අර මං මුලින් කිව්වේ හැමදාම බෝධිය ගම ඉන්න වගේ හරියට. නේද? හැමදාම ජීවත් වෙනවා වගේ තමයි සමහරු. මේක තමයි අපේ තියෙන දුර්වලතාවයේ පින්වතුනි. මොකද උපන් තැන මහා ගොඩක් දේවල් මොකක් කරගන්නවද? අල්ල ගන්නවා, පොදි ගහ ගන්නවා. දැන් මට තේරෙන විදිහට ඕක බටහිරට වෙන්නේ නැහැ ඔය තරම්. මේ මහා ලෝකෙට බණ ඇහෙන අපේ තරම් ඒ මිනිස්සු එතන නැහැ. තේරෙනවද? ඒ මිනිසුන්ට ස්ථීර ගෙවල් නැහැ. නේද? එයාලා ඉන්නේ අර ෆ්ලැට් නිවාසවල ඉන්නේ. ඒවා తాවකාලිකයි, කුලියට ගොඩක් අය. අපි එහෙමනේ නේ රට ගියත් කෙනෙක් මොකද්ද කරන්න මහා ගෙයක් හදනවා අන්තිමට ඒකේ තින්ත ගා ගන්නවත් බෑ මිනිහට රටේ ඉඳලා ආවට පස්සේ. ඇයි? ඔව් මහා ගෙයක් හදනවා. අතු ගා ගන්න බෑ ඒකේ. ගේ අතු ගන්නත් සේවකෙක් ඕනේ කවුරු හරි. ඉතින් ඔන්න වගේ වැඩ අපි කරා. ඒ මිනිස්සු එහෙම නෑ. ඒ මිනිස්සු ජීවිතේ විඳිනවා. බලන්න කොයි අපේ රටවල් වල ඇවිල්ලා මාස ගණන් ඉන්නේ. අපි කවුද එහෙම යන්නේ? අපි ගියොත් දඹදිව තමයි. එච්චර. ඒකත් බොහොම අමාරුයි. ඒකත් බොහොම බානු ඒ මිනිසු කොච්චර ලක්ෂ ගණන් මේ රටවල්වල ඇවිල්ල විනෝදෙන් සතුටින් ඉඳලා නේද? ඉතින් අපි මොකද වෙලා තියෙන උප උපන් තැන දැඩිව මොකක් කරගෙනද? අල්ලගෙන. සමහර තාත්තලා ඉන්නවා අර පුතාට මේ පුතාට අර දූට මේ දූට කියලා ගෙයක් ඔන්න හදන්න පටන් ගන්නවා. දැන් දුවත් විවාහ වෙලා ගිහිල්ලා එයත් කසාද බැඳලා එයාටත් ළමයි ඉන්නවා එයාගේ ගේත් හදලා ඉවරයි. හැබැයි මෙහි පටන් ගත්තුගේ තාත්තා තාම හදනවා දූගේ කාමරේ. ඒකේ තාම කපරාරුවක් ගහලා නැහැ. ඕන් ඔහොම වැඩ අපේ තියෙන. මම මේ නරකයි කියනව නෙමෙයි. තේරුම් ගන්න. අපි අපේ ප්‍රමාණයට තරමට මොකක් කරන්න ඕනේද? වැඩ කරන්න ඕනේ. ජීවත් වෙන්න ඕනේ. හරි. පුළුවන් තරම් ඔතාගත්තු දේවල්, අල්ලගත්තු දේවල්, පොදි ගහගත්තු දේවල්, බැඳගත්තු දේවල් මොකක් කරන්න ඕනේ? ලිහා ගන්නටෝ මේක ලිහන්න ඕනි කොහෙන්? හිතින්. හාමුදුරුවෝ මේ බණට කියන්නේ මේ ඔක්කොම අතහැරලා දාලා ලියලා දීලා කාටවත් අයින් වෙන්න කියන එක නෙවෙයි. මේ සම්පත් ඕනි අපිට. ජීවත් වෙන්න එපා. මේ පරිසරයේ සම්පත් නැති වෙන්නේ නැහනේ. ඕවා තියෙනවනේ. තේරෙනවද කියන්නේ? හැබැයි මේ කිසිවක් අපි යනකොට අරගෙන යන්නේ
මෙන්න මෙතෙන්ට හිතහදාගන්න පුළුවන් චන්ද්‍රලතා මහත්මිය කොතෙන්ටද. නෙළුම් පතේ නෙළුම් කොලි වතුර රැඳෙන්නේ නෑනේ. ආන්න අපිත් මැරිල යන වෙලාවට නෙළුම් කොලයක් වද. නෙළුම් කොලේ වතුර රැඳෙන්නේ වගේ මේ සියල් අත්තැරල දාල යන තැනට අපිට හිතහදාගන්න පුළුවන්. ආන්න අපි දිනුම් ජීවිතය. මං කියන දේ පැහැදිලි. තෙරවාදක. නැත්තං ඉතිං තන්හාවේ අල්ලගෙන නේද. ආය මැරිලා ආය පෙරේතිව වෙලා ඉපදිල ඇවිල්ල ඉන්න අයටත් ඊගාවට මොකක්ද වාදයක් බවට පත්වෙනවා. ඉතිං මෙන්න මෙහෙම පින්කම් ජීවිතයේ සිද්ධ කරගන්න අය වටිනාකං ජීවිතයට මේ විදිහට එකතු කරගන්න අය ඒම සසර යන අය බවට පත්වෙන්නේ මාළුවා වැල වගේ ලියලන්නේ. චන්දලතා මහත්මිය දන්නවද ඔය උපමාවට ඇයි බුදුහාඳුරුව මාළුවා වැලක් ගත්තේ කියලා. ඒකත් ලස්සන පාඩමක් අපි බලමුක. ඒකත් මහළුවා වැලේ කොලේ තියෙන්නේ ගොට්ටි හැඩේටල. කොලය ගොට්ටක් පුතේ. දැන් මේ බුලත් කොල ටික තියෙන්නේ මේක ගොට්ටක හැඩයක් නෑනි කොලේ. කොල දැකලා ඇත අමහර කොල තියෙන ඒ කොලේ තියෙන්නේ මොන හැඩේටද. ගොට්ටක හැඩේට වැහි කාලෙට වැහි කාලෙට වතුර පිරෙන මොනවටද පිරෙන අර ගොටු වලට. දැන් වැලක කොල එකයිද තියෙන්නේ නැහෙනි. වැලක කොල ගොඩාක් තියෙන. තේරුණාද කියන්නේ වැලක කොල ගොඩාක් තියෙනවා කියන්නේ එනම් මාළුවා වැලි කොල ගොඩයි. ඒ කියන්නේ ගොටු ගොඩයි. ගොටු ගොඩයි වැහි කාලෙට මොකද වෙනවා කිව්වේ වතුර පිර මොනවට වතුර පිරෙන්නේ අර ගොටු වලට. අර ගොටු වලට වතුර පිරෙන. එතකොට ඔව් බර දරා ගන්න බෑ. වැලට බර දරා ගන්න බෑ. මොකද වෙන්නේ මුලින් කැඩිලා වැටෙන. කඳ හයිය නැත්තම් කඳම මුලින් කැඩිලා වැටෙන. කඳ හයියයි නම් වැල මොකක් වෙනවද ඉදිරිලා වැටෙන. ගහේ වැල ගහ අල්ලගෙන ඉන්නේ පොඩි පොඩි මුල් වලින් චූටි මුල් වලින් එතිල තියෙන. වැල කඩන් වැටෙන. කොහෙටද වැටෙන්නේ බීම. එතකොට දැන් ඇයි වැල කඩන් වෙන්නේ? වතුර නිසා. බර වැඩි වුණ නිසා. කොහෙටද වතුර පිරුනේ? ගොට්ටට. ගොට්ට වතුරෙන් පිරෙනකොට වැලේ ගොටු ගොඩයි වැල මොකක් වුණාද? කඩාගෙන හැටුණා. ආන්නේ හින්ද තමයි ඔය වහරේ එන්නේ පිරුලා. ගොටු අල්ලන්න එපා කියලා එක එකනවා. ඉන්නවද බෝධි බෝධිගම පැත්තේ මේ 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 එක එකනට ගොටු අල්ලන අය? ඉන්නවද පුතේ? නැද්ද මේ පැත්තේමයි. ඇයි ගොට්ට පිරුණ ගමන් මොකක් වෙනවද? කඩාගෙන වැටෙන. ඕක නෙමෙයි ඔය කිව්වේ ලස්සන පාඩමක් ඔය කියලා දෙ. මොකක්ද පිඟතුනි අපි දැන් වැල බිමට කඩාගෙන වැහන්නේ වැලේ කොලේට මොනව පිරිලද? වතුර පිරිලා. වතුර බරට ගොට්ටට වතුර පිරුණ. එහෙනම් අපි ගොට්ට පුරව ගන්නේ මොනවයින්? අපි ගොට්ට පුරව ගන්නේ මොනවයින්? පංච ඉන්ද්‍රියන් වලින්. තේරුණාද කියන්නේ ලස්සන පාඩමක් කාන්තරෝ කියලා. ඇහෙන් පුරෝ ගන්නවා, කනෙන් පුරෝ ගන්නවා, නහයෙන් පුරෝ ගන්නවා. ආන් වැල බර වැඩි වෙනකොට වැල කඩන් වැහන්න බිමට අපි ගොට්ට පුරෝගෙන බර වෙනකොට අපිත් කඩන් වැටෙනවා. කොහෙටද? සසරට. අපි කොහෙටද කඩන් වැටෙන්නේ? ඕන්න චන්ද්‍රලතා මහත්මිය අපි සසරේ යන හැටි ඔය හාමුදුරුව කියලා දුන්න. සසරේ යන්නේ ඔහොමයි. උප උපන් තැන අල්ලා ගන්නවා, අල්ලගෙන ගොට්ට පුරෝ ගන්නවා, වැටෙන. කොහෙටද වැටෙන? සසර. ඉතින් නිවන් දක්නා තෙක් අපිටත් මේ සසරේ මොකක් කරන්න වෙනවද? යන්න වෙනවා. යන්න වෙනවා. උප උපන් තැන අල්ල ගන්නවා, අල්ල ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට දිගට දිගට අපිත් මේ සසරේ යනවා. ඉතින් ඒ නිසා තමයි අපිත් ඔය සාංසාරික සත්වයෝ බවට පත් වෙලා තියෙන්නේ. හරියට මොන වගේද කියනවනම් අත්තෙන් අත්තට පලකෑමේ තණ්හාවෙන් පැනපැන යන වඳුර වගේ කිව්වා. ගෙඩිකන් වඳුර. තේරුණාද කියන්නේ? දැන් පල කන්න තණ්හාවෙන්, ගෙඩි කන්න තණ්හාවෙන් වඳුර මොකද කරන්නේ? අත්තෙන් අත්තට පයින්න. මේ අත්ත අතාරිනකොට තව අත්තක් මොකක් කරගන්න? අල්ල ගන්න. ඇයි? ඒකේ ගෙඩි තියෙනවා. ඒක කාලී ඉවර වෙනකොට ඊළඟ අත්තකට පයින්න. අපි අපිත්තාන් එහෙම තමයි. භවයෙන් භවයට පැන 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 යන. දැන් තේරෙනවද මේ ගමනේ හැටි?
ගමන ස්වභාව. ආං එහෙම සසර ගමනක තමයි කවුද අපිත් දැ මේකෙන් අපි ගොඩ යන්තුව. මේකින් අපි ගොඩ යන්න මගක් හොයන්ඩෝනි හදාගැන්ටෝ. නිකාම ජීවත්වෙන්නං වාල ජීවත් වෙලා හරියන්නේ වැඩ කරන්නං වාල වැඩ කරලා හරියන්නේ නෑ. මේ ලබපු මනුස්ස ජීවිතයේ මේක දුස්කරවනි අපි ලබාගෙන තියෙන. අමාරුවෙන් අපි ලබාගෙන තියෙන. දුස්කරව අමාරුවෙන් ලබාගත්තු ජීවිතයට මනුස්ස ජීවිතයට ඉඩ ලැබෙන හැම විටම අපි වටිනාකං එකතු කරගන්න ඕන. වටිනාකංකිව. හොඳ දේවල් එකතු කරගන්න ඕන. නිකාම ජීවත් වෙලා හරියන්න. තෙරුණ තියෙන. හොඳ දේ එකතු කරගන්නන. වටිනාදේ එකතු කරගන්නඩුව. නැත්තං දිග සසර ගමනකට අවත් අපිට යන්න සිද්ධ වෙන. එනම් සසර ගමන දිගට දිගට යන්න නෙමෙයි ඕනි සසර මොකක් කරගන්න දෝ නියන. කෙටි කරගන්නයි ඕනි. දැන් ඒකට මගකුත් එහෙනම් ඉගෙන ගමු ඊළඟටනේ. දුන්න බණකතාව අපි යම් තැනකටාව තව පොඩි වෙලාවයි තියෙන්නේ පැයක් සම්පූර්ණ වෙන්නන. තා චූටි වෙලාවක් ගන්නෝ පොඩි වෙලාවක් ගන්නෝ දානෙත් තියෙන නිසා අපි ඒකටත් සූදානම් වෙන්ඩෝනි නිසා ටික වෙලාවත් තව ගන්නවා. දැන් මේ ගමන මොකක් කර ගණ්ඩෝනි දේන. කෙටි කරගන්නට දිගට යන්න නෙමේ යෝන. කෙටි කරගන්න මගක් හොයන්න ඕන. අපි බලමු දේන. උපමාවකින් මේකත් තිගෙන ගමුකෝ. හිතන්නකෝ අපි ඔක්කෝම නැවක නැගල මුහුද හරහා ගමනක් යනවා කියලා. නැවක නැගල අපි යන මුහුද හරහා ගමන. කොරල් පරේකාරි ගලකහරි වැදිල නැව කීප පොලකින් සිදුරුණා පුතේ. දැයි සිදුරුවලින් නැව ඇතුළට වතුර ගලන් වෙන. වතුර ඇතුළට පිරෙන්න පිරෙන්න නැව මොකද වෙන්නේ? ගිලෙන. දැන් කීප පොලක් සිදුරු වෙලා නැව. ඒ සිදුරුවලින් නැව ඇතුළට වතුර එනවා. වතුර ඇතුළට එන්න එන්න නැව ගිලෙනවා. දැන් නැව ගිලෙන එක නවත්තන්න නම් මොකද කරන්න ඕනි චන්ද්‍රලතා මහත්මිය? සිදුරු වහන්ට ඕන. වෙන මොනෝ කරන්නද? සිදුරු වැහුවොත් නැව ගිලෙන එක මොකක් කරන්න පුළුවන්ද? නවත්තන්න පුළුවන්. නැත්තන් නැව ගිලෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ. මුහුද මැදදි නැවක සිදුරු වහන එක ලේසිද්ද? නෑ, අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි මොකද්ද කරන්න වෙන. මේක පහසුනේ, ලේසිනේ. මං කියන දේ පැහැදිලිද ඔයගොල්ලන්ට? දැන් නිකමට ඕගොල්ලු හිතන්න ගොයි ගිලෙන නැව මං කියලා. මේවත් ඉතින් ගිලෙන නැව් තමයි. අපි කවුරු තෙරුණත් නැව මුහුද ගිලෙන්නේ ඇතුළට මොනුව පිරෙන නිසාද? ආපි සසර ගිලෙන්නේ එහෙනම් මොනුව පිරෙන නිසාද? මොනවද පිරෙන්නේ? අපි පංච ඉන්ද්‍රියන් වලින් අපිත් කොච්චර හරි මේ කස්සට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවාසයෙන් පුරෝනෝ. තේරෙනවද කියන දේ මේ? පුරෝනෝ. පිරෙන්න 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 අපිත් ගිලෙනවා. කොහෙද ගිලෙන්නේ? දැන් තේරෙනවද කියන දේ? නැවට වතුර පිරෙන්න පිරෙන්න නැව මුහුද ගිලෙනවා. අපි කොහෙද ගිලෙන්නේ? දැන් තේරෙනවද යන හැටි? අල්ලගන්න අල්ලගන්න සසර මොකක් වෙනවද? දික් වෙන. ක්‍රෝධ, වෛර, තරහ තියාගන්න තියාගන්න සසර මොකක් වෙනවද? සසර දික් කරගන්න නෙමෙයි ඕන. සසර කෙටි කරගන්නයි ඕන. මං තනන්න ඕනි, මං හොයන්න ඕනි සසර දික් කරගන්න නෙමෙයි, සසර කෙටි කරගන්න. තේරුණාද කියන දේ? එහෙනම් සසර කෙටි කරගන්න නම් නැව ගිලෙන එක වළක්වන්න නම් සිදුරු වහන්න ඕනි කිව්වනේ. එහෙනම් අපි සසර ගිලෙන එක වළක්වන්නත් මොකද කරන්න ඕන? මොනවද ඒ වහන්න ඕනි සිදුරු? ඇහැ, කන, ආදී ඉන්ද්‍රිය. දැන් ඒ කියන්නේ හැපියන් හිටියන් හරි. එහෙමද? එහෙමද? කන් දෙකේ මූඩියක් ගහන හිටියන් හරි. හරිද පුතේ? එහෙම. එහෙම හරියන්නේ නැහැ. මොකද කරන්න ඕනි එහෙනම්? මේවා පාලනය කරගන්න ඕනි. මොකක්ද? තමන් තමන්ව පාලනය කරගන්න ඕනි. ඔක හරි අමාරු වැඩක්. තමන් තමන්ව පාලනය කරගන්න එක හරි අමාරුයි. මට තේරෙනවා චන්ද්‍රලතා මහත්මිය සමහරලාට පාලනයෙන් තොරව යනවා. අමාරුයි නේද පාලනය කරගන්න? ඔව්, මට තේරුණා දැන් ඔය ඇවිල්ලිද්දී. හරි කලබලයි සමහර වැඩවලදී නේද? ඉතින් අයගේ හිත හරි හොඳයි. ඉතින් ආයෙන අනිත් පැත්තට ටක් ගාලා මාත් සමහරලාට සැරවෙච්ච තැන් තියෙන ඔය කතා කරද්දී.
ඒ ආයනෝ මුලට ටක්ගාල එම කලබලට කෑගැහුවට ඒක එච්චරයි. ආය එතනින්ම ආය මොකක් වෙනවත් මේ අඩ නොම මේ ආයගවට හිනාාවෙන මන්දැම් බලාගද මාතය කතාද ඇඩුව හරියට විස්තර කියගේ හරියට ඇඩුව පෝර්න් එකනුත් හරියට ඇඩුව සමල්ලාට කතා කරක හරි සංවේදී. ඒවත් අම්මා ටිකක් අපි හදාගැන්ටෝන්. ඒවත් අපි ජීවිතය මොකක් කරගන්න වෙනස් කරගණ්ඩෝනි. ඒවා හරි වටිනව ජීවිතයට ඒව වෙනස් කරගත්තා. හර චූටි චූටි අඩුපාඩුකන්නේ තියෙන. මහා වටිනාකන් තියෙනවා චූටි චූටි අඩුපාඩුකනුත් අපේ තියෙන. ඒවත් අපි මොකක් කරගණ්ඩෝන. හදා ගණ්ඩෝනේ නිවැරදි කරගන්නන බොහෝම සංවේදී කෙනෙක් චන්ද්‍රලතා මහත්තේ. තෙරුණත්. ආය අනි පැත්තට හිතනවා. ආවේගේට කෑගහන්න. ඇයි මේ කරගන්න එප වැඩ ගොඩයි. ගොඩක පැටලිලායි. තෙරවදගෙන් එමේවත් තියෙනවා ඇති. ති වැදගත්වවෙන්නේ තමන් තමන් පාලනය කර ගණ්ඩෝනි මේ ඉන්ද්‍රියනුත් ඒවගේම මොකක් කර ගණ්ඩෝඩ. හරි අමාරු වැඩ. හරි අමාරු වැඩ මන්දන්න ඔය හිනා වෙලා හිටියට අනිත් අයගෙත් නේද. ඔය හිනා වෙලා ඉන්න මූුණු වගේම හොක අස්සේ ඉන්නවා කවුද. යකෙකුත් ඉන්නවා. යක්කු විතරන්න මේ යක්ෂණියොත්තින්න යක්කු නම්මං හිතන් යද වැඩිපුර ඇවිල්ල නෑ ගොල්ලොකිවල්ලොල්. යක්ෂණියෝ බෝධියගම පැත්තිඉන්න වැඩිපුර ප්‍රමාණය ඇවිල්ලින්නවා පන්සලට. තරනත් හැබැයි ඉතින් ඔය යකා යක්ෂණිය මතු වෙච්ච තැන නේද. වෙන දේවල් කෙරෙන දේවල් බොහොම භයානකයි. නිසා තමන් තබංගො මොකක් කරගන්න ඕනෙද. පාලනය කරගන්න ඕනි මං කිව අර මුලදිම් අඩුපාඩුකං ඇතිව අපි මතු කරන්න ඕනි. අපි මතු කරන්න ඕනි මොකක්ද වටිනාකම් මේ හොඳදී මේ අපි දැකල අපි ඒ ලස්සනට මොකක් කරන්න ඕන සිද්ධ කරල දෙන්නට ඕනේ අගේ කරන්න ඕන හොඳදේ අපි අගේ කරන්න ඕන ඒකන වටින් නෑ. ඒ කටයුතු කරද්දිත් අපිට යම් තරහ මරහා ඇති වෙනකොට ඒ අපි මොකක් කරගන්නඩුලද. ඒවට මතුවෙන්න නොදී පුළුවන් තරන් පාලනය කරගෙන කටයුතු සිද්ධ කරන්න ඕනි. එහනම් ඒ වගේම මේ ඉන්ද්‍රියනුත් මොකක් කරගන්න ඕන පාලනය කරව නැත්තන් ගිලෙන් කොයිද ගිලෙන් සසරයේ ගිලෙනවා. මෙවා දොරටු මේ ඇහැ කියන්නේ දොරටුවක් දැවගුලන්ගේ ගෙදර දොරක් නැත්. මොකටද දොරක් තියෙන් මොකටද දොරක් තියෙන් ගේ ඇතුළටෙන් එලියටයන් ඊළඟට ආරක්ෂාවට මොන ආරක්ෂාවට ගෙයි ආරක්ෂාවට දොරක් තියෙන. මේවත් දොරටු මේ දොරටුත් අපි මොකක් කරගන්න ඕන ආරක්ෂා කරගන්න දැවගුලු හත්තු සරපය උදාගන්න ෑන ගිය තුළ නේ කුණු දූවිලි ජරාව ගෙයි තියෙන ඒවා දොරේ මොකක්කන්න ඒව තියාගන්න එලියට දාන. ඒ වගේම මේ කස්සෙත් තියාගන්න පකුණු ගොඩවල් ඒව මොකක් කරන්න ඒ එලියට දා සමහරු කුණු ගොඩවල් හිතේ තියායන පැසෝ පැසෝයින්න නේද චන්ද්‍රතමාත අපි නං ඒමනෑ කෙලින් කියන්නවා නේද අපි හෙලින් කතා කරල ඉන්නවා කෙලින් කියල ඉන්නවා කියලා අඩනවා යාම කියල යාමාඩනෝ එමෙන වෙලාවලුත් තියලෝ දේද එති ඒක හොඳයි. හිතේ තියාගට පැසෝ පැසෝ ඉන්නවට වඩා නේද සමහරු එහෙම නෑ උඩාක් ඒවා කුණු කොහෙද මේ අස්සේ තියාගෙන පැසෝ පැසෝ ඉන්න එහෙම එපා. ඒ අයි සසර යන්න ඒ අයි දිගට දිගට කොහෙද සසරේ යන්න ඕ බවට පත්වෙන එහෙම ඕන්න මෙ දොරටු අපි පාලනය කරගෙන අපේ ගමන අපි ලස්සනට හදාගන්න ති හරි අමාරු වැඩක්කෝ මොකත් පාලනය කරගන්නවා කියෙන හරිම අමාරු වැඩ දවසක් ඉබ්බෙක් ගමනක් යනු උපමාව නරියෙක් කෑම හොයන්ගෙනවා නරිය බඩකින් ඉන්න කෑම හොයාගෙන දැක්ක කාවද ඉබ්බව දහරි සතුටුයි ඇයි කෑමක් කෑමක් කම්බුණ ඉක්මං ගමනින් නරියාව කවුරු ළඟටද ඉබ්බලඟ නරියා එනවා දැක්ක ගමන් ඉබ්බ රිංග ගත්ත කොහෙටද හටුව ඇති ඉබ්බගේ කටුවෙන් එලියට තියෙන අත් දෙකයි කකුල් දෙකයි ඔළුවයි විතරණ ඔය තැම් පහ දාගත්ත කොහෙටද අසට දාගත්තා දැන් ඉන්නෝ බලාගෙන් කවුද නරියා ඇයි අතා පයක් කකුලක් ඔළුව එලියට දානගම් බලාගෙන හිටියාපෝ ඉබ්බ කලබල වන්නේ ඉබ්බ කලබල වුණේ ඉබ්බ හිටිය කටු ඇතුළට වෙලා නරිය ඉතින් ඇනල්ල බැලුව පෙල්ලල බැලුව විධ දේවල් කරල බැලුව හැබැයි මොන ක්‍රමයකින්වත් බැරි වුණා මොකත් බැරිම තැන දමළ ගහලා යන්න ගිය යන්න ගිය තෙනවාදග පිහිළුවට හරි අතප්පයක් කෙලියට දාලා බැලුව නම් මොකොද වෙන් තමන්ගේ ගමන එහෙම යන්න හැදුව නම් ඉබ්බට මොකොද වෙන්
ආන්න මැරෙන්න සිද්ධ වෙනවා. තෙරුම් අදපතේ. ඔය නරියා කියන කෙලෙස් මාරයා, නරියා උතන සඳහන් කරන්නේ කෙලෙස් මාරයා හැටිය. නරියා නැමති කෙලෙස් මාරයා බලාගෙන ඉන්නවා කවුරු ඩැහැගන්ද. අපිවත් අල්ලග. අපිවත් අල්ලගන්න බලාගෙන නිසා පරිස්සං වෙන්න ඕනේ මේ ඉන්ද්‍රිය. බුදුහාඳුරෝ අපිට ඔය තැම් පහ, එකනි ඉබ්බාගෙන් කටුවෙන් එළියට එන තැම් පහ අපේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියම් පහත් එක්ක ගලපන. ගලපල බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අපිත් මොකක් වෙන්න ඕනිද? මේ තැන් පහ එළියට විවර කරද්දි විවෘත කරද්දි මොකක් වෙන්න ඕනිද? පරිස්සම් වෙන්න ඕනි. ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනි. නැත්තම් වරදිනවා. නැත්තම් වරදිනවා. කෙලෙස් මාරයට අහුවෙන. ඒකයි මං කිව්වේ මේවා දොරටු. මේ දොරටු අපි එළියට විවෘත කිරීමේදී අපිත් කොහොම වෙන්න ඕනිද? ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනි. දැන් තේරෙනවද හාමුදුරුවෝ මේ කියලා දෙන දේවල්? ඔන්න හිතට ගන්න ඕනි. ඈ හොඳයි. නැවේ සිදුරු වැහුව ඕන්න දැන් කෙලෙස් මොනවද? ඉන්ද්‍රියන් පහ පාලනය කරගත්තා. දැන් නැවට වතුර පිරෙන එකත් මොකක් කරගත්තද? නවත්ත ගත්තා. තාම නැවට යන්න පුළුවන්ද? ඇයි බැරි? සිදුරු වෙච්ච වෙලාවෙ පිරිච්ච වතුර තාම ඇතුලේ. ඔන්න ඔතන තමයි පාඩම තියෙන්නේ. ඔය වැඩිහිටි අයට මම මේ කියන්නේ, මේ ළමයින්ට නෙමෙයි, තරුණ අයට නෙමෙයි. කාටද? වැඩිහිටියන්ට. මොකද්ද? දැන් පිරිච්ච වතුර අස්සේ. ඈ දැන් සමහරු සීල් ගන්නවා, නිවන් දකින්න ඕනි කියලා ඉක්මනින් විවිධ කටයුතු කරනවා. හැබැයි අර ඇහැ කන ආදී ඉන්ද්‍රියන් හොඳට වැඩ කරපු කාලේ පුරවගත්තු ඒවා තාම එහෙම්මයි. කොහෙද? දැන් ඒව ටික ටික අපි මොකක් කරගන්න ඕනි? දේන අයින් කරගන්න ඕනි, ලිහා ගන්න ඕනි. නිවනට යන්නන පෝයට සිල් සමාදන් වෙලා බණසාලාව වාඩි වෙලා ඉන්න ගමන් ඕව ටික හිතන්න ඕනි. මගේ මොනවද තියෙන තරහ මරා, මොනවද තියෙන කෙලෙස්, මම මොනවද අල්ලගෙන තියෙන්නේ, කාවද දකින්න ඕනි? තමන්. කාවද දකින්න ඕනි? ඔව්, තමන්. තමන්ව දැකලා කටයුතු කරන්න ඕනි. එතකොට පුළුවන් මොකක් කරගන්නද? ඔව ටිකක් ලිහා ගන්න පුළුවන්, අයින් කර ගන්න පුළුවන්. මොනවද? පුරෝගත්තු කෙලෙස් තියෙනවා නම් ඒවයින් මොකක් වෙන්න පුළුවන්? මිදෙන්න. ආන්න එතකොට නැවට නිරුපද්‍රිතව යන්න පුළුවන්. කොහෙටද? නිවනට. නැවට කිව්වේ මුහුදු යන නැව නෙවෙයි දැන් මේ. මොකද? මේ නැව. මේ නැවට නිරුපද්‍රිතව අරමුණට ගමන් කරන්න පුළුවන්. නැත්තම් පුළුවන්? නැත්තම් බෑ. ඕන තේරුම් ගන්න මේ කාරණා. හරි, තේරුම් අරගෙන ජීවිතේ හදාගන්න. දැන් මේ හාමුදුරුවෝ මේ කාටවත් තරහට එම කිව්වා නෙමෙයි. මම බණ පටන් ගත්තෙත් hina වෙලා, තාමත් ඕගොල්ලොත් එක්ක බණ කියන්නේ hina වෙලා. ඕගොල්ලොත් බණ අහන්න පටන් ගත්තේ hina වෙලා, තාම බණ අහන්නෙත්. අපි කවදාවත් කාටවත් දොසක් කියන්නේ නෑ. අපි එක ගමනක් යන අය. අපි මේ බැනලා වැඩන්නේ නෑ මිනිසුන්ට දොස් කියලා වැඩක් නෑ. අපි එක ගමනක් යන අය. ඒ ගමනට සමහරු එකතු වෙනවා, සමහරු ඒ ගමනට එකතු වෙන්නේ නෑ. බුදුහාරයන් කාලෙත් එහෙම තමයි චන්ද්‍රලතා මහත්මිය. ඒකට හැමෝටම පින නෑ. හොඳ දේ කරන්නත් යහපත් දේ කරන්නත් ඒවටත් පින තියෙන්න ඕනි. තේරුණාද? කල පුරුද්ද තියෙන්න ඕනි. කල පුරුද්ද නැති කෙනා මෙහෙ බුදුහාඳුරු ඇවිල්ලා බණ කිව්වත් එන්නේ නෑ. ගම බෝධිය ගම වුණාට හරියන්නේ නෑනේ. නම නම් හම්බ වෙලා තියෙන බෝධිය ගම කියලා. තේරුණාද කියනද? ගමේ නම නම් බෝධිය ගම කියලා හම්බ වෙලා තියෙන. ඉතින් ඔය හැමෝම බෝධිසත්වරු නෑ නෙමෙයි. තේරුණාද කියන්නේ? මේ එහෙම අපිට හැමෝම වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් ජීවත් වෙන කාලේ අපේ ගමනට අවශ්‍ය මඟ මොකක් කරගන්න ඕනිද? හදාගන්න ඕනි, කරගන්න ඕනි. අර අඳුරට වෙලා ඉන්නවට වඩා හොඳයිනේ අම්මේ අඳුරේ පහනක් පත්තු කරන එක නේද? ඉතින් ඕන් ඒ අන්ධකාරයෙන් ආලෝකයට එන්න අපේ චන්ද්‍රලතා මහත්මිය අද පහනක් පත්තු කළා. එහෙම අද මේ පිරිවෙන් විහාරස්ථානේ පහනක් දැල්වෙච්ච දවස, සතුටු දවස. කර ලොකු හාමුදුරු දුක් විඳගෙන යන ගමනන්නේ කිසිම සැප පහසුකමක් නැහැ. ඉතින් උන්වහන්සේට ඊට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙද්දිත් අද මේවා තැන් ගොඩනගන්න හාමුදුරලා මොකක් වෙනවද? කැපවෙන්න, දුක් විඳින්න. ඉතින් ඒ ගමනට යම් ශක්තියක් එකතු වෙච්ච, එකතු කරපු දවසක් බවට අද දවස පත් වෙන. ඉතින් ඒ ගමනේ
ඒ යන ගමනට ශක්තියක් වෙච්ච පිරිස තමයි ඔය ඇත්තු. එකතු වෙච්ච පිරිස ඔය ඇත්තු. ඉතින් මාත් රත්තපුරේ කහවත් ඉදිහා ඉඳලා ඇවිල්ලා අද මේ පින්කමේ කොටස්කාරයෙක් බවට පත් වුණා ඔයගොල්ලොත් එක්ක. තේරුණාද? මමත් ඒකට සම්බන්ධ වුණා. මේ බණ ටික කියන් මට ආරාධනා කර. චන්ද්‍රලතා මහත්මිය හැම බණක්ම අහනවා. ඒ අහන ගමන් ඇය දැඩිව හිතාගත්ත මාත් කොහොම හරි මෙහෙම පින්කමක් අපේ පන්සලේම කරන්න ඕනි කියලා. ඉතින් ඒක තමයි ඔය දුර ගිහිල්ලා බලන්නකෝ ලස්සන පින්කමක් බවට පත් වුණේ. ඉතින් හරි සතුටුයි. බොහොම ලස්සන පින්කම් මාලාවක්. ඒ පින්කම් මාලාවේ ඔන්න ධර්මදානමේ පින්කම අපි දැන් සිද්ධ කළේමේ. දැන් අපි බණ ඉවර කරන්න ඕනි. දැන් පොඩි කතාවක් කියලා දීලා බණ ඉවර කරන්නම්කෝ. චන්ද්‍රලතා මහත්මිය, කැලේ තියෙනවලු විලා. විලට එනවනේ කවුද එන්නේ? අලි එනවා, ඇත්තු එනවා, සත්තු එනවා. මොකට දෙන්නේ පුතේ විලට සත්තු? ආව වතුර බොන්න එනවා, නාන්න එනවා, ඒගොල්ලන්ගේ කාර්යයන් වලට එන්නේ නේ. ඉතින් මේ මහා කැලේ තියෙන මේ මහා විලට අලි ඇත්තුත් බහින. මොකටද? නාන්. දන්නවනේ අලි ඇත්තු විල්වල බැහැලා ඉන්නේ. ඉතින් මහා විල මහා ගොඩක් කැලේ ඉන්න අලි ඇත්තු මේකට බහින. විලේ තියෙනවා නෙළුම් කොළ, නෙළුම් අල. නෙළුම් අල එහෙම හරි ಗುಣ හිනේ නේ, හොඳ ಗುಣ කෑමයි. ඉතින් මේ ඇත්තු තමන්ගේ හොඬේ පාවිච්චි කරලා අර නෙළුම් අල ගලෝල ගන්නවා. වතුර යටනේ තියෙන්නේ නෙළුම් අල. හොඬේ යටට දාලා මොකද ගන්න? දිම්ම කරකෝල ගලෝල ගන්නවා නෙළුම් අල. ඊට පස්සේ වතුරේ හොඳට හෝදනවා. චන්ද්‍රලතා මහත්මිය, ඉතින් වතුරක් තියෙනවා. අල හොඳට හෝද ගන්න පුළුවන් වතුරෙම. හෝදලා කන. කෑවම් මොකද වෙන්නේ? බඩ පිරෙනවා නේද? ඊගාවට නිරෝගීකම හම්බ වෙනවා පුතේ. නෙළුම් අලේ කියලා කියන්නේ හොඳ ಗುಣ කෑම. අලිය ඇත්තු නිරෝගී දීර්ඝායුෂ ලබන ඕන්. නෙළුම් අල නැමැති ಗುಣ ආහාර කාල අලියතුම් දීර්ඝායුෂ ලබනවා, නිරෝගීකම ලැබෙනවා, රූපෙනුත් ලස්සන වෙනවා. ගුණ දේවල් කෑව රූපෙනුත් ලස්සන වෙනවා. මොනව කාලද මේ? නෙළුම් අල කාල. ඉතින් බණ පොතේ තියෙන විදිහට මම මේ කියන්නේ චන්ද්‍රලතා මහත්මිය. ඔය හවුස්සේ ඔය අලි ඇත්තුයි අස්සේම ඉන්නවලු ගොන් අලිත්. මොන අලිත්? ඔව් ගොන් අලි කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ ගොන් අලිත් බහිනවා. කොහෙටද බහින්නේ? විලට බහිනවා. මොකටද? නාන්. ඒ නාන අතරේ අරාලි ඇත්තු අර නෙළුම් අල ගැලෙව්වා වගේම ගොන් අලිත් මොකද කරන්නේ? ගලවල ගන්නවා. මොනවද? නෙළුම් අල. හැබැයි පුතේ වෙනස තියෙන්නේ හොදන්නේ නෑමෝ. මඩ කුණු පිටින්ම මොකද කරන්නේ? කාලා දානවා. එතකොට නිරෝගීකම හම්බ වෙනවද? දීර්ඝායුෂ හම්බ වෙනවද? පැහැපත් පාට හම්බ වෙනවද? මේ එකක්වත් නෑ. ඉතින් ඔය જાතියේ ගොන් අලිත් මං හිතන්නේ බෝධියගමත් ඇති නැද්ද? ඇති. වටිනවා තමයි, ගුණයි තමයි, හොදයි තමයි. හැබැයි ඒක කන්න දන්නේ. කන්න දන්නේ. ඒකේ වටිනාකම ගන්න දන්නේ නැහැ. ඉතින් වටිනාකම ගන්න දන්න මිනිස්සු මේ ලැබපු දුර්ලභ මනුස්ස ජීවිතේ මොකද කරන්නේ? වටිනාකම් ජීවිතේට එකතු කරගෙන කටයුතු සිද්ධ කරනවා. මං කියන දේ පැහැදිලි නේද? වටිනාකම් ජීවිතයට එකතු කරගෙන කටයුතු සිද්ධ කරන සමහර කෙනෙක්ට ඒ වටිනාකම් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ සමහර අය ඒ වටිනාකම් තේරුම් නොගෙන මොකක් කරනවා? කටයුතු සිද්ධ කර ගන්න. ඉතින් අපි අපේ ජීවිතයේ මේ දුෂ්කරව ලැබපු මනුස්ස ජීවිතේ ඕන ලස්සන පින්කමක් සිද්ධ කරගත්තු දවසක් බවට අද දවසපත් වෙනවා. ඉතින් අපේ චන්ද්‍රලතා මහත්මිය බොහෝ කැපකිරීම් කරලා මහා පින්කමක්, ලස්සන පින්කමක් අද ජීවිතයේ සිද්ධ කරගත්ත. සතුටු වෙන්න ඕනි. ඉතින් මේ පින්කම අද අපි සිද්ධ කළේ බෝයගනේ බෝධිය ගම ශ්‍රී සෝමානන්ද පිරිවෙන. පන්සලට කියන්නේ ජේතවන පන්සල කියලා නේද? මේ පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි නම කියන්න පූජනීය මීතැන්වල සෝමරතන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගේ, අපේ ලොකු හාමුදුරුවන්ගේ, ඔබේ ලොකු හාමුදුරුවන්ගේ පූර්ණ අවවාදය අනුශාසනාව මඟ පෙන්වීම මත අද මේ මහා පින්කම, ලස්සන පින්කම සිද්ධ කළා. ඒ වගේම අපේ වත්ත
උත්තල සෝම සුදර්ශි පණ්ඩිත හාමුදුරුව නියෝජ්‍ය පරිවිනාධිපති හාමුදුරුව මේ පින්කමට උදව් කළා. ඉතින් අපේ හාමුදුරුවෝ පිරිවෙනක් මේ ස්ථානය ආරම්භ කරන්නේ 2005 වසරේ. නේද? මේ පන්සල ආරම්භ කරලත් ලොකු කාලයක් නේ 96 නේද? 96 අවුරුද්ද තමයි 91ෙත් හාමුදුරු නමක් වැඩ හිටියකව නමුත් ස්ථාවර වුණේ. ඊට පස්සේ අපේ හාමුදුරුව මේ ස්ථානෙට වැඩම කරලා බොහෝ දුෂ්කරතා මැද්දේ අභියෝගතා මැද්දේ මේ සියලු කටයුතු සූදානම් කරලා නේද? මේ ස්ථානේ අද වෙන විට පිරිවෙන් විහාරස්ථානයක් බවට පත් කරගෙන ලස්සන වැඩසටහනක් කරගෙන යන. ඉතින් මේ කටයුතු සිද්ධ කරගෙන යන අපේ ලොකු හාමුදුරුවන් වහන්සේටත් ඒ වගේම පිරිවෙනේ වැඩ ඉන්න පොඩි හාමුදුරුවන් වහන්සේලාටත් අපේ මේ සෝම සුදර්ශී හාමුදුරුව ඇතුළු සියලු ගුරු මණ්ඩලයේ අයටත් නිදුක් නිරෝගී භාවය දීර්ඝායු සම්පත්තිය චිරජීවනයත් ඔබත් සමග එක්ව එකට එකතුව ලස්සනට මෙබඳු පින්කම් කරගෙන යන්නට හැකියාව ශක්තිය ධෛර්ය වාසනාවත් ලැබේවා සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම අද මේ ලස්සන පින්කම සිද්ධ කරන අපේ චන්ද්‍රලතා මහත්මිය මේ පින්කම තුල බලාපොරොත්තු වෙන සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම යුද්ධෙන් මිය ගිය සියලු රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම. ස්වභාවික විපත් වලින් මිය ගිය අයට පින් අනුමෝදන් කිරීම. මේ විහාර පරපුරේ අපේ හාමුදුරුවන් වහන්සේලාගේ නමින් මිය ගිය මව්දෙමව්පිය ආදීන්ටත් ඒ වගේම ගුරුවරු ආදීන්ටත් පින් අනුමෝදන් කිරීම. නං ඒ හැමෝමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටමත් ප්‍රාර්ථනීය බෝධියකින් යුතු නිවන් පිණසම මේ පින වේවා කියලා සාදුනාතුනි. ඒ වගේම අද මේ බණ පින්කමත් එක්ක සම්බන්ධ වෙච්ච හැමෝගේම නමින් මිය ගිය ඥාතීන්ටත් ඒ වගේම අපේ චන්ද්‍රලතා මහත්මියගේ පවුලේ මිය ගිය හැම දිනාටමත් නිවිල් මහත්මයාගේ මහත්මාගේ පවුලේ මිය පරලව ගිය හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා දුකින් අත මිදේවා සැපවත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකීවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ සිද්ධ කරගත් ආ වූ මහා පින අද මේ පින්කමට මේ චන්ද්‍රලතා මහත්මියට උදව් උපකාර කරගෙන පොඩි දරු මේ ලස්සනට මේ සැරසිලි කරපු අය මේ මාස ගානක් ඇඟලුව පෞගිය දවසල මන් දුරකථනයෙන් ගෑ කතා කරනකොටත් පන්සලේ මේවා වැඩ සරස මේක මේවා මේ දවසකින් දිහකින් පැයකින් හමාරකින් කරන්න පුළුවන් වැඩ නෙවෙයි. ඒක තමයි පොඩි හාමුදුරුවරුත් මේක උදව් කරා ඔක්කොම කරේ අපි පොඩි හාමුදුරු ටිකයි මමයි එකතු වෙලා. ඒක තමයි ඉතින් ඒ වගේ විශාල කැපකිරීමක ප්‍රතිඵලයක්. එහෙනම් ඒ වෙනුවෙන් උදව් උපකාර කරපු හැම දිනාටම අපි හැම දිනාටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ පින වේවා. දෙවියන්ට පින් අනුමෝදක් කර. ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහින්නිකා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැමෝම බොහොම වැඳගෙන මං ආශිර්වාද කරලා ගන්නවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. එම දිනාටම තෙරුවන් සරණයි.